ස්වාමීන් වහන්ස මා කල්පනා කළා මේ පරිසරය තුළදීම දැකපු දේවල් අහපු දේවල් සහ ඒ ඔස්සේ සිතුණු දේවල් ඔස්සේ අද මේ වස්සාන ධර්ම සාකච්ඡා මාලාවේ ආරම්භක වැඩසටහන පවත්වන්න. අපි පැය භාගයක් පමණ වෙලා ලංකාවේ ප්‍රථම වතාවට නිර්මාණය කරනු සිංහල මාධ්‍යෙන් නිර්මාණය කරනු ත්‍රිමාණ සජීව කරන රූපාවලිය චිත්‍රපටය 3D animation film එක සිංහල භාෂාවෙන් නිර්මාණය වෙච්ච ප්‍රථම චිත්‍රපටය අපි නැරඹුවා. මේ අපාය පිළිබඳව, නිරය පිළිබඳව ස්වාමීන් වහන්ස දැන් චිත්‍රපටිය බැලුවයින් පස්සේ අපිට දැනෙන්න ඕනේ බයද, එහෙම නැත්නම් කලකිරීමද, එහෙම නැත්නම් වෙනත් හැඟීමක්ද, මොන වගේ හැඟීමක්ද ස්වාමීන් වහන්ස අපිට දැනෙන්න ඕනේ? නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. අපහට මේ උතුම් ධර්මය කියා දුන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. දිනෝෂ, දැන් මේ චිත්‍රපටිය බැලුවහම මං හිතන්නේ හිතට දැනෙන දේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. එහෙමයි. ඒ කියන්නේ දැන් අපිට නිශ්චිතවම මේ චිත්‍රපටිය නැරඹුවට පස්සේ මිබඳු හැඟීමක් හිතේ ඇති කරගන්න කියලා බලෙන් ඇනලා කිව්වට මං හිතන්නේ නැහැ කෙනෙකුගේ හිතේ ඒ හැඟීම් උපදීවි කියලා. මේ චිත්‍රපටිය බැලුවහම ඊට අදාළව එක එක්කෙනාට සාපේක්ෂව විවිධාකාර සිතිවිලි, විවිධාකාර හැඟීම් ඒ ඒ අයගේ සිත් තුළ උපදීවි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඒ නිරය සම්බන්ධ කතාව, දැන් නිරය පෙන්නනවා කිව්වහම කෙනෙකුට එකපාර හිතෙන්න පුළුවන් ඔන්න චිත්‍රපටියේ පටන් ගත්ත තැන ඉඳලා ඉවර වෙනකම්ම පෙන්වන්නේ නිරය කියලා. ඒක එහෙම නෙවෙයි. තායිලන්තයේ වෙච්ච සත්‍ය සිදුවීමක් ඇසුරෙන් තමයි මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඒ කතාවේ කියවෙන දුවක් ඉන්නවා. ඒ දුව ජීවිතේ තමන් අතින් වෙච්ච වැරදීම් මුල් කරගෙන ඇය මරණයටපත් වුණාට පස්සේ ඇයගේ පරලොව ජීවිතය තුල ඇයට අත්දකින්න සිදුවෙන සිදුවීම් ගණනාවක් මේ චිත්‍රපටිය තුල ත්‍රිමාණ තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. ඉතින් එහිදී ඇය වැරදි කාම සේවනයේ නම් වූ කර්මයේ විපාකෙ විදිහට, ඒ වගේම දන දන මිනිස් ඝාතනයක් සිදු කිරීම, ඒ කියන්නේ ගබ්සා සිදු කිරීමේ විපාකෙ විදිහට ඇය නිරයේ නිරිසතුන් අතර උපදිනවා. එතකොට එහිදී ඇය මුහුණ දෙන සිදුවීම් පෙළ හරිම අපූර්වට මේ චිත්‍රපටය තුළ ප්‍රතිනිර්මාණය වෙනවා. ඉතින් මෙහිදී දැන් මේ සිද්ධි දකිද්දී ඒ වගේ යම් වැරදි තමන් අතින් සිදුවෙලා තියෙන අයගේ හිත මං හිතන්නේ ඒ වෙලාවේ සමහර විට පිච්චි පිච්චි මං මට මොනවා වෙයිද කියන හැඟීම සමහර විට ඒ අයගේ හිතවල උපදීවි. නමුත් ඒ චිත්‍රපටියේ අවසාන කොටසේදී ඒ දැරිවියත් එක්ක සම්බන්ධ වෙච්ච තරුණ දරුවා මුල් කරගෙන කෙනෙක් ජීවිතේ නිවැරදි කරගන්නේ කොයි ආකාරයටද කියන කරුණ ඉතාමත්ම මැනවින් විස්තර වෙන හින්දා ඊට පස්සේ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා කොහොමද මේ වරදින් නැගී හිටින්නේ කියන කාරණේ. එතකොට අර පිච්චෙන හිතට සහනයක් දැනෙනවා. දැන් මේ චිත්‍රපටයේ අවසානයේදී අඟුලිමාල මහරහතන් වහන්සේ ගැන කරුණ සඳහන් වෙනවා. අපි දන්නවා අඟුලිමාල මහරහතන් වහන්සේ මිනිස් ඝාතන පාප කර්මය ගිහි කාලෙදී ඉතාමත්ම විශාල වශයෙන් සිදු වෙච්ච කෙනෙක්නේ. නමුත් අවසානයේදී අඟුලිමාල මහරහතන් වහන්සේ බවට පත්වෙන්න හැකියාව ලැබුණා. ඒ වගේම මේ කතාංගයේ අවසානයේදී අම්බපාලිය ගැන තොරතුරු සඳහන් වෙනවා. දැන් අම්බපාලිය එකල හිටපු ප්‍රසිද්ධ ගණිකාවක්. එතකොට නමුත් අම්බපාලියට හැකියාව ලැබුණා මේ බුදුසසුනේ සැබෑම පිළිසරණ සලසාගෙන
උතුම් ධර්ම අවබෝධය ලබන්න. එහෙනම් අපිටත් නිවැරදි වෙන්න පුළුවන් කියන පණිවිඩයත් මේ චිත්‍රපටයේ අවසානයේදී ඔබට ලැබෙනවා. එතකොට දැන් මේ චිත්‍රපටයේ නරඹද්දී අර කිව්වා වගේ තමන් අතින් මේ වැරදි වෙලා තියෙනවා නම් ඔහුට හෝ ඇයට ඒ වැරදි නැගී හිටලා ඒ වැරදි නිදහස් වෙන්න අවශ්‍ය සිතිවිලි උපදගෙන ආසනේ නැගිටින්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේ මේ චිත්‍රපටයේ දරුවන්ට විතරක් නෙවෙයි දිනෝස අම්මලා තාත්තලටත් විශාල පණිවිඩයක් ඇතුළත් වෙනවා. ඒ වගේම මිතුරෙක් විදිහට තවත් කෙනෙක්ට අනුග්‍රහ කළ යුතු ආකාරය ගැනත් ඉතාමත්ම වැදගත් පණිවිඩ ඇතුළත් වෙනවා. ඉතින් එතකොට මං හිතන්නේ මේ චිත්‍රපටයේ වර්තමාන සමාජයේ වාසය කරන මව්පියවරු, යහළු යෙහෙළියෝ, ඒ වගේම වර්තමාන සමාජයේ ජීවත් වෙන තරුණ දරුවන්ගේ ජීවිත ගැන පිළිඹිබු වෙන කැඩපතක් වගේ. දැන් කණ්ණාඩියෙන් බලද්දී අපිට අපියුමනේ පේන්නේ. අන්න ඒ වගේ මේ චිත්‍රපටය තුළින් මං හිතන්නේ තම තමන්ගේ ජීවිත ගැන නැවත හැරි බලන්න කෙනෙකුට අවස්ථාවක් ලැබෙනවා. එහෙමයි. ඒ කියන්නේ චිත්‍රපටයේ නරඹලා එළියට එද්දී බය, පිළිකුල, කලකිරීම, තැතිගැන්ම නොවේ ජීවිත අවබෝධය, ධර්ම අවබෝධය ලබා ගැනීම තමයි විය යුත්තේ සහ ඵලදායි කාරණාව එය. ඒ වගේම මේ ධර්මශාලාව වෙත සහ ආශ්‍රේ රැස්ව සිටින පින්වත් පිරිසට මතක් කරන්න කැමතියි. දැන් ඔබ සමහර විට මේ වෙද්දී ඒ චිත්‍රපටයේ නරඹලා පැමිණ ඇත්තේ ඊළඟට දිව්‍ය ලෝකය නරඹන්නට සූදානමින් සිටිනවා ඇති. මේ ධර්ම සාකච්ඡාව වැදගත් වෙයි ඔබ නැරඹූ සහ නරඹන්නට බලාපොරොත්තු වෙන සිටින ඒ දර්ශන පිළිබඳව කෙරෙන විවරණයක් වන නිසා. ඒ නිසා මදක් නිහඬව මේ ධර්ම සාකච්ඡාවට සවන් දෙන්න, ශ්‍රවණය කරන්න කියන කාරණාව සිහිපත් කරන්න කැමතියි. ස්වාමීන් වහන්ස, දැන් අපි මේ ත්‍රිමාන සජීවකරණ, එහෙම නැත්නම් 3D animation කියන තාක්ෂණය ඔස්සේ නිරය මෙන්න මේ වගේ කියන එක දැක්කා. හැබැයි සමහරට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔය කිව්වට ඕක ওই වගේ වෙන්න බෑනේ. ආ, එහෙම නැත්නම් ඔය නිරයට යන්නේ මම මැරුණයින් පස්සේනේ. එතකොට වෙන දෙයක් වෙද්දෙන්කෝ. ආ, ඔය කියපු විදියට අර උල්ලැණෙනේම ඔව කොහෙද තියෙන්නේ? ඔහොම හිතෙන්නත් පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපි නමස්කාර කරනවා. සාදු සාදු සාදු. වගේම අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සිහි කරමින් නමස්කාර කරනවා. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. නිරයක් පෙන්නනවා කියන එක ගැන මම දැන් හිතෙන් කල්පනා කළා. බැලුවා බුද්ධ කාලේ කොහොමද කියලා. බුද්ධ කාලේ බුද්ධ දේශනා ඇසුරි තියෙනවා. අර 500ක් දේවදත්ත පිරිස කඩාගෙන ගිය වෙලාවේ නිරේ ගැන විස්තර සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරද්දී මුගලම් මහරහතන් වහන්සේ පේන්න සලස්සන අයවා. එතකොට මෙහින් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන දේ ඇහෙන් දකිනවා. ඒ විදිහට දැකලා කෙලෙස් සංසිඳවා ගත්ත අය මේ බුද්ධ ශාසනේ හිටියා. මඟඵල ලැබුවා. ඊට පස්සේ තව සිද්ධියක් තියෙනවා. සංකස්සේට බුදුරජාණන් වහන්සේ වැඩිය වෙලාවේ ඒ සංකස්සේට නෙමෙයි. ඔව්, සංකස්සේට බුදුරජාණන් වහන්සේ වැඩිය වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ රන් හිනිමගෙන් බහිනකොට බුදුරජාණන් වහන්සේ ඒ නිල්වන් නෙත්සඟල අහසට යොමු කළා. එතකොට නිල්වන් නෙත්සඟල අහසට යොමු කරනකොට ඒ මනුස්ස ලෝකේ ඉඳලා ඉහළට යන්තාක් ලෝක තියෙනවාද? ඒ ලෝක ඔක්කොම මිනිසුන්ට පේනවා. බුදුරජාණන් වහන්සේ නිල්වන් නෙත්සඟල පහළට යොමු කළා. එතකොට මනුස්ස ලෝකෙන් පහළට යන්තාක් ලෝක තියෙනවාද? නිර්යාදී ඒ සියලු ලෝක මිනිසුන්ට පේන්න පටන් ගත්තා. ඒකට කියනවා මහා ලෝක විවට ප්‍රාතිහාරය කියලා, විවරණ ප්‍රාතිහාරය කියලා. එතකොට එදා බොහෝ දෙනෙක් අකුසල් දුරුකොට කුසල් උපද්දව ගන්න සිත් පහල කරගත්තා. මඟඵල ලැබුවා. එතකොට ඒ වාගේ අවස්ථා බුද්ධ ශාසනයේ තියෙනවා. සමහර අය යමක් දැකලා හිතට යම් අදහසක් ගන්න එකක් තියෙනවා. ඉතින් ඒ නිසා
හැබැයි බුදුරජාණන් වහන්සේවත් මහරහතන් වහන්සේලාවත් ඔක්කොටම පෙන්වුවේ නැහැ ඒක. මට මතකයි ධම්ම දින්න කියලා ලංකාවේ හිටපු මහරහතන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කළා තියෙනවා. උන්වහන්සේ වටාපත මෙහෙම උඩට උස්සනකොට මේ මිනිසුන්ට දිව්‍ය ලෝකෙ පේනවා. වටාපත මෙහෙම පහතට හෙලනකොට මිනිසුන්ට නිරය පේනවා. ඒ විදිහට ධම්ම දේශලා තියෙනවා ලංකාවේ අනුරාධපුර යුගයේ. එදිරි බුදුරජාණන් වහන්සේ කාලයේවත් රහතන් වහන්සේලා හෝ බුදුරජාණන් වහන්සේ සියලු දෙනාටම නිරේ පෙන්වුවේ නැහැ. ඒ කියන්නේ සත්‍ය නිරේ. හැබැයි ඒව දැකලා හිත සංවර වෙන කට්ටියක් ඉන්නවා. ඉතින් බුදු ඇසට පෙනෙන නිසා ඒ අදාළ පිරිස එකතු වුණාම ඒ වගේ දේවල් කළා. ඊළඟ සමහර අයද නිරේ විස්තර අහන්න සැලැස්සුවා. එදිරි අහනකොට හිත මේ සංසිඳුණා, අකුසලයට බර වුණා, මේ අකුසලයට බය වුණා, කුසලයේ උපද්දවා ගත්තා. ඒ වගේ සිද්ධි බුද්ධ ශාසනයේ තියෙනවා. ඊළඟට සමහර අය හිතෙන් හිතනවා නිරේ මෙහෙමයි, දිව්‍ය ලෝකෙ මෙහෙමයි. ඒතර ඒ අය කුසල් මේ වඩනවා, අකුසල් ප්‍රහාණය කරනවා. සමහර අය ඉන්න ඔය මොකකටවත් නැති අය. ඉතින් ඒ බුද්ධ කාලෙත් ඒ වගේ හිටියානම් අද කාලෙත් එහෙම ඉන්න පුළුවන්. ඒ නිසා සමහර අයට මේවා දැකලා බයක් ඇති ගැනීමක් හට ගන්න පුළුවන්, කලකිරීමක් හට ගන්න පුළුවන්, සමහර අය විවේචනය කරන්න පුළුවන්. ඒව අපිට වළක්වන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා ලෝකයේ මෙවැනි ස්වභාවයක් තියෙනවා කියලා. ඇත්තටම කල්පනා කළ යුතු පැත්තක් තියෙනවා. ඒ කියන්නේ සමහර ඒ චිත්‍රපටයේ සමහර දර්ශනවලදී හිත තැති ගන්නවා, බය හිතෙනවා, මේ වගේ දුක්ඛන්දරාවක් තියෙනවනේ කියලා. එතකොට ඇහින් රූපයක් බලලා විතරක් අපේ හිතේ එවැනි බය තැති ගැනීමක් හට ගන්නවා නම් ඒ නිරේ තියෙන්නේ ඇහැට පෙනෙන්නේ අනිෂ්ට අකාන්ත රූප, කනට ඇහෙන්නේ අනිෂ්ට අකාන්ත ශබ්ද, ඊළඟ නාසයට දැනෙන්නේ, දිවට දැනෙන්නේ ওই උණුසුම තමන්ගේ ශරීරයට දැනෙනවා. එතකොට අනිත් අයගේ විපාකයක් දිහා බලලා අපිට එවැනි බය තැති ගැනීමක් එනවා නම් අපි අතින් යම් පාපයක් වෙලා ඔය ගිනි ගොඩේ අපි දැවුනොත් එහෙම කොයිතරම් දුක්ඛන්දරාවක් විඳින්න වෙනවද කියලා අකුසලයට බය වෙන්න ඕන, කුසල් උපද්දවා ගන්න ඕන. එතකොට මේ චිත්‍රපටයේ තියෙන අනිත් මේ සාර්ථකම දේ තමයි විසඳුමකුත් දෙනවා. යමකට බය කළා එතන නතර කරනවා නම් ඒක ස්වාකාත නැහැ. මේකට විසඳුමක් තියෙනවා කියලා විසඳුමත් පෙන්නනවා. ඒ නිසා මම හිතනවා අකුසල් වෙන්න පුළුවන් ධර්මයේ දන්නේ නැති කාලේ මිනිස්සු අතින්. ඊළඟට පාපය ගැන හිතට දැනෙන්නේ නැති තාක්කල්, පින ගැන හිතට දැනෙන්නේ නැති තාක්කල්, සසර ගැන හිතට දැනෙන්නේ නැති තාක්කල් මිනිසුන්ගේ අතින් පව් කරෙන්න පුළුවන්. නමුත් මිනිස්යාට නැගීටින්න පුළුවන්. තමන්ගේ අතින් තමන්ගේ මව මෙරිලා නැත්තම්, පියා මෙරිලා නැත්තම්, ඊළඟට සංඝ ભેදයක් වෙලා නැත්තම්, තමන් නියත මිත්‍යා දෘෂ්ටියේ නැත්තම් මිනිසෙකුට ගැලවෙන්න පුළුවන්. ඒ නිසා වලාකුලෙන් මිදුන සඳක් වගේ තමන්ගේ ජීවිතේ නොමගින් ගලවගෙන සුමගේ බබලවන්න කරන්න පුළුවන් එක්තරා මඟ පෙන්වීමක් විදියට මම නම් එක හිතින් මේ කටයුත්ත අනුමෝදන් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්ස, දැන් මේ චිත්‍රපටියට නම් යෙදුනේ බියකරුය මේ සසර කියලා. හැබැයි අපි දකින්නේ නිරය. නිරය සහ මේ බියකරුය මේ සසර කියන සංකල්ප දෙක අතර, මේ අදහස් දෙක අතර තියෙන සම්බන්ධය මොන වගේද? ඔව් දිනෝෂ, දැන් අපි සංසාර ගමන යද්දී මේ සංසාර ගමන ගැන පරිපූර්ණ දැනුමකින් යුතු අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ ගැන දේශනා කරන තැන්වල වදාළේ, මහණෙනි ඒකාන්තයෙන්ම අනිෂ්ටයි, ඒකාන්තයෙන්ම අකාන්තයි, ඒකාන්තයෙන්ම කර්කශයි, ඒකාන්තයෙන්ම තියුණු වූ දුක් සහිතයි කියලා යම් කෙනෙක් මනාකොට කියනවා නම් ඒ කියන්නේ නිරයට කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ කියන්නේ මේ සංසාරේ ගමන් කරද්දී ඉතාමත්ම කටුක වූ, කර්කශ වූ, භයංකර වූ, පීඩාක් සහිත වූ දුක් විඳින්න තියෙන නිරේ ඉපදුනාට පස්සේ. දැන් අපි අහනවා, දැන් මේ මෑත කාලේ නොයෙක් මිනිස්සු තවත් මිනිස්සුන්ට නොයෙක් දඬුවම් දෙන හැටි, දැන් ඔය මැද පෙරදිග පැත්තෙන්, ඒ වගේම සිරියාව පැත්තෙන්, තවත් ත්‍රස්තවාදී පැතිරෙච්ච ප්‍රදේශවලින් අපිට අහන ලැබෙනවා මහා භයානක දුක් මිනිසුන්ට දෙන හැටි. නමුත් දිනුෂ, ඒ ඔක්කොම මනුස්ස ලෝකේ මිනිසුන්ට දෙන දුක්. නිරේ නිරිසතෙකුට විඳින්න තියෙන දුක් එක ගත්තහම මේ මනුස්ස ලෝකේ විඳින්න තියෙන දුක් ස්වල්පයයි. මං හිතන්නේ ඔබට මතක ඇති අඹසක්කර ප්‍රේතවත්වෝ. ඒ අඹසක්කර ප්‍රේතවත්වෝ ඒ අදාළ මිනිසයා
උලතියන්න නියම කරනවා ලිච්ඡවි රජතුමා. අඹසක්කර කියන ලිච්ඡවි රජතුමා. එතකොට මේ මිනිස්සයා උල තියෙනවා. එතකොට සියුම් උලක් ඇඟ ඇතුලෙන් ගිහිල්ලා තව තැනකින් මතුවෙලා මේ මිනිස්සයාගේ පිටිපස්සෙන් ඇතුළු වෙච්ච උල ඉහළින් එළියට ඇවිල්ලා මේ බඩවැල් ඊට පස්සේ ඔක්කොම පසාරු කරගෙන ඒ උල ගිහිල්ලා තියෙද්දි මේ මිනිස්සයා උල උඩ අප්‍රමාණ දුකක් විඳිනවා. ඉහිට යන්න බෑ, මෙහිට යන්න බෑ, හැමෝම යාව අතහැරලා දාලා වදක භූමියේ තනියම ඉන්නේ. ඊට හැරෙද්දි මෙහෙට හැරෙද්දි මාරාන්තික දුක් ලැබෙනවා. එහෙම තියෙද්දි ඔහුගේ ඥාති වූ විමාන ප්‍රේතයා ළඟට ඇවිල්ලා කිව්වේ මොකක්ද? පෙනී ඉඳලා කිව්වේ, "භවත්නී, ජීවිතයමයි උතුම්. ජීවත් වෙන්නම හිත පිහිට ගන්න. ජීවත් වෙන්නම හිත පිහිට ගන්න" කියලා කිව්වේ. අන්තිමට ඒ ප්‍රකාශය ඇහුනහම ලිච්ඡවි රජතුමාට ලිච්ඡවි රජතුමා අහනවා, "ඔබ මේ උල උඩ ඉන්න මිනිහයාට ඇයි මෙහෙම කියන්නේ? මොකද මේ මිනිහයා විඳින සැපයක් නම් පේන්නේ නැහැ." එතකොට අර විමාන ප්‍රේතයා පෙනී ඉඳලා කියන්නේ මොකක්ද? "මහා රජතුමනි, මට මේ පුද්ගලයාගේ ඊළඟ උපත පේනවා. මේ පුද්ගලයා ඊළඟට උපදින්නේ නිරේ." "මහා රජතුමනි, මේ පුද්ගලයා නිරයේ ඉපදිලා යම් දුකක් විඳින්න තියෙනවා නම් නිරයේ ඉපදිලා විඳින්න තියෙන දුකට වඩා මේ මනුස්ස ලෝකේ උල උඩ සැපයි. මේ මනුස්ස ලෝකේ උල උඩ ඉන්න එක ඔහුට පහසුවක් කියලා. ඒකයි මම ඔහුට ජීවත් වෙන්නම හිත පිහිටවන්නේ." එතකොට බලන්න දිනුෂ, මේ මනුස්ස ලෝකේ අපිට විඳින්න තියෙන සමහර දුක් දුම්නස් එක ගත්තාම අපිට හිතෙනවා අයියෝ අපාය ගියා වගේ කියලා. නමුත් අපායට ලං වෙලාවක් නැහැ. තාම ඔබ ඉන්න මනුස්ස ලෝකේ. දැන් සමහර විට තිරිසන් ලෝකේ තිරිසන් සත්තු ඉන්නවා. සමහර බල්ලෝ එහෙම මුළු ඇඟේම තුවාල ඇවිල්ලා ඒ තුවාල වලින් පණුව බේරෙනවා. ඒ වගේ තත්වෙන් ඉන්න සතු දැක්කහම අපිට හිතෙනවා අනේ නිරේ වගේනේ කියලා. නමුත් තාම නිරේ නෙවෙයි ඉන්නේ ආ තිරිසන් ලෝකේ. නිරයේ ඉපදිලා ඉන්න සතාට, නිරි සතාට ඊට වඩා සිය දහස් ගුණයකින් තියුණු වූ කරකස වූ කටුක වූ දුක් වේදනා විඳින්න වෙනවා. එතකොට එහෙනම් මේ සංසාර ගමනේ අපට ඉතාමත්ම බියකරු පීඩා සහිත ඉරණම විඳින්න තියෙන්නේ නිරයේදී. එතකොට දැන් තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකෙත් එබඳු බියකරු ඉරණම් තියෙනවා. නමුත් ඉතාමත්ම තියුණුම කටුකම කර්කශම දේ විඳින්න වෙන්නේ නිරයේදී. ඉතින් එබඳු නිරය ගැන මේ සංසාර ගමනේ ගමන් කරද්දි කෙනෙක් ඉපදිලා එහි විඳවන්න වෙන ස්වභාවය ගැන කරුණු මේ චිත්‍රපටයේ ඇතුළත් වෙන නිසා තමයි බියකරුය මේ සසර කියන නම ඒට තබනු ලැබුවේ. ඉතින් විශේෂයෙන්ම දැන් තායිලන්තේ වගේ රටක ඉතාමත්ම පහසුවෙන් ඉන්න පුළුවන් ගෙදරක ඉපදෙච්ච තරුණ දුවක්, ඒ දුව ඊළඟ මොහොතේ Tamanට වැරදීම නිසා නිරය වගේ බියකරු ලෝකික උපත කරා යනවා නම් මේ සංසාර ගමනේ ඊළඟට මටත් මෙබඳු බියකරුව ඉරණමක් අත් නොවේවිද කියන කල්පනාව හැම කෙනාගේම හිතේ ඇතිවේවා කියන අදහසින් තමයි බියකරුය මේ සසර කියන නම ඒ චිත්‍රපටියට තියලා තියෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි කරන ක්‍රියාවන්ගෙන් වැඩිපුරම සිදුවෙන්න පුළුවන් දේ, එහෙම නැත්නම් සම්භාවිතාවේ අවධානම තියෙන්නේ නිරේ උපදින්නට කරුණු සැලසීමද? ඔව්, මෙහෙමයි. දැන් වැඩිපුරම අපේ සිද්ධ වෙන දේවල් වලින් සතර අපායේ උපත පිණිස තමයි සකස් වෙන්නේ. ඒ කියන්නේ සතර අපාය කිව්වම නිරේ විතරක් නෙවෙයි. අපාය කියන්නේ දුගතිය, දුක් සහිත තැන. එතකොට මේ ඉතාමත්ම තියුණු පීඩා සහිත තැන, සැප රහිත තැන. එතකොට මේ අපාය කිව්වහම ස්ථාන හතරක් අයිති වෙනවා ඒකට. එක තැනක් තමයි තිරිසන් අපාය, අනිත් තැන තමයි ප්‍රේත අපාය, අනිත් තැන තමයි අසුර අපාය, අනිත් තැන තමයි මේ විනිපාත නම් වූ නිරය ලෙස හඳුන්වන අපාය. එතකොට අපි රැස් වෙන කර්ම වලින් වැඩි හරියක් කර්ම රැස් වෙන්නේ මේ තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, නිරය, අසුරනිකාය ආදී ලෝකවල උපත පිණිසයි. ඉතින් එයින් යම් කොටසක් අර නිරේ ඉපදීම පිණිසත් හේතු වෙනවා.
සතර අගතියේ නොවැටි කොහොමද පින් රැස් කරන්නේ සසර කෙලවර කරගන්නේ අපි අද දවසේදී මේ පිළිබඳව ධර්මානුකූල අවබෝධයක් ලබා ගන්නට කල්පනා කරනවා අද දිනේදී මේ ධර්ම සාකච්ඡා මේ වැඩසටහන සඳහා දායකත්වයේ දක්වන්නේ ලන්ඩන් නුවර පදිංචි සාමා රාජපක්ෂ මහත්මයා සුසිලා කාන්තිලතා මහත්මිය ධනුෂ්ක චමරි රේෂ්මි හර්ෂණී මංගල රොෂාන් රුක්ෂාන්ති යන දූදරු පිරිස විසින් ස්වාමීන් වහන්සේ මේ අපි දේවදූත සූත්‍රය ආදී සූත්‍ර දේශනාවන් වලදීත් අහලා තියෙනවා ඔය නිරයේ හැටි ස්වභාවය. ඒ වගේ මේ චිත්‍රපටයේදීත් අපි දැක්කා දැන් නිරයට ගියායේ වැටුණායින් පස්සේ අපි කරපු හොඳ මොනවද කියලා මතක් කරලා දෙනවා නරක මොනවද කියලා මතක් කරලා දෙනවා අවසානයේදී අපි ලබන්න ඕනේ දඬුවම් මොනවද කියලා මතක් කරනවා. ඒ වගේම අපි දැක්කා ඒ ත්‍රිමාණ සජීවීකරණය ඔස්සේ යම් ආකාරයකින් නිර්මාණය කරලා පෙන්වන්න උත්සාහ ගන්නෝ මේ දුගතියේ එහෙම නැත්නම් මේ නිරේ ස්වરૂපය හැම විටම ගිනි දැල් වලින් පීඩාවටපත් වෙන මහා අඳුරු ස්වභාවයේ කටුක ස්වභාවයක් තියෙන්නේ. ওই නිරේ මොන වගේද ස්වාමීන් වහන්ස? ඔව් මහත්තයා, නිරේ ගැන බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේ නමක් ඇහුවා විස්තර. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේ දුක මෙහෙමයි කියලා කියන්න බෑ කියනවා. ඊට පස්සේ එක ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ඇහුවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ උපමාවක්වත් දේශනා කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා උපමාවක් දේශනා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න කෙනෙකුට දැන් රජතුමාට සතුරුකම් කරන කෙනෙක් ගේනවා. රජතුමා නියෝගයක් පනවනවා මෙයාට උදේට උල්පාරවල් 100ක් අනින්න ඕන. ඊට පස්සේ දහවලට උල්පාරවල් 100යි රාත්‍රී කාලේ උල්පාරවල් 100යි. එතකොට උල්පාරවල් 300ක් දවසකට අනින්න නියෝග කරනවා. තථාගතයන් වහන්සේ වදාලා අවුරුදු 300ක් මේ අවුරුදු 100ක් දවසට උල්පාරවල් 300 ගානේ මේ උල්පාරවල් ලැබලා කෙනෙක් වේදනාවක් විඳිනවා නම් කියන්නේ දවසට උල්පාරවල් 300ක් විඳිනවා. ඊට පස්සේ එයා ජීවත් වෙනවා අවුරුදු 100ක්. ඒ අවුරුදු 100 මේකට මේ දවසට උල්පාරවල් 300ක් නම් මාසෙට 330ක්. අවුරුද්දට ඒ වගේව 12ක්. ඒ වගේව 100ක්. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විඳින දුක මහමෙරු පර්වතයේ ඉදිරියේ අබෑටයක් වගේ කියලා. මහමෙරු පර්වතයේ ඉදිරියේ අබෑටයක් වගේ වදාලා බුදුරජාණන් වහන්සේ ඒ උල්පාරවල් 300කින් පහර කමන කන කෙනා අවුරුදු 100ක් ජීවත් වෙලා විඳින දුක නිරේ දුක ඊට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. සිතෙන් කයෙන් වචනෙන් පව කරන සත්වයා කය මිදලා මරණයන් මැත්තේ නිරේ ඉපදුනාට පස්සේ යම රජුරෝ ළඟට පැමුණනවා. යම රජුරෝ අහනවා, එයාගෙන් අහනවා සූත්‍ර දේශනාවල තියෙනවා. දැන් මේවා වෙන්නේ මහත්තයා, දැන් මේ චිත්‍රපටය තායිලන්තේ කරලා තියෙන්නේ මම අහලා දැකලා තියෙනවා මීට කලින්මුත් ওই වගේ සිද්ධියක් වුණා. ඒ තමයි සමහර අයගේ දැන් මෙතන වෙලා තියෙන්නේ මේ ස්වාමීන් වහන්සේ නමක් සමාධියෙන් දැකපු එක. ඊට අමතරව තමන් මේ මනෝකයෙන් නිරේඩ ගිය සිද්ධි තියෙනවා. තමන් මනෝකයෙන් නිරේඩ ගියාට පස්සේ එතනදී යම රජුරු අහනවා. අහලා එක එක නිරේවල වල දඬුවම් පමුණනවා. නිරේ ගැන අහලා නැති නිසා මෙයාලා බය වුණාට පස්සේ විස්තර කරන්න තේරෙන්නේ නැහැ. බය වුණාට පස්සේ විස්තර කරන්න තේරෙන්නේ නැහැ. අදටත් ඉන්නවා. අදටත් ඉන්නවා ඒ වගේ සමහර අය තමන්ගේ මේ කර්මානුරූපව තමන්ගේ මනෝකය නිරේට යන. ඒතර ධර්මය අහලා තිබොත් විස්තර කරන්න පුළුවන්. බුදුරජාණන් සියල්ල දන්න සියල්ල දක්නා වූ තථාගතයන් වහන්සේ වදාළේ නිරේට ගියාට පස්සේ යම රජුරෝ එයාගෙන් ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහනවා, පළවෙනි දේවදූතයා දැක්කද? දෙවෙනි දේවදූතයා දැක්කද? දැන් පළවෙනි දේවදූතයා කෙනෙකුට ආතක් පාතක් නැහැ. මොකද්ද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ කියනවා, ඔබ දැකලා නැද්ද එදා ඉපදුන දරුවෝ දැකලා නැද්ද කියනවා. දැක්කා කියලා. ඒ එදා ඉපදුන දරුවෝ දැකලා උඹට හිතුන්නේ නැද්ද මාත් ඉපදෙන ස්වභාවයෙන් යුක්තයි, ඒ නිසා මං යම් පාපයක් කළොත් මට ඉපදිලා විපාක විඳින්න වෙනවා කියලා උඹ හිතලා කුසලයට ආවේ නැද්ද අහනවා. අනේ ඔවා කල්පනා කරන්න වෙලාවක් නැහැ කියනවා.
ඇත්තටම අද වුණත් සමාජයේ ගත්තොත් 100ක් ගත්තොත් 100න් කීයෙන් කී දෙනාද පොඩි දරුවෙක් දැක්කට පස්සේ මාත් ඉපදෙන ස්වභාවයෙන් යුක්තයි කියලා හිතන්නේ? මමත් ඉපදෙන ස්වභාවයෙන් යුක්තයි කියලා හිතන්නේ කීයෙන් කී දෙනාද? හිතලම නැහැ. පොඩි දරුවෙක් දැක්කොත් හිතන්නේ මේ අම්මා වගේ, මේ තාත්තා වගේ, අනේ හරි හුරතල්, දිව්‍ය ලෝකෙන් ආවද දන්නේ කියලා මේ අමෝතු මනෝ සංකල්පනා ගොඩක අපිම අපි හුරතල් කරගෙන සතුට වෙනවා. අනේ මේ බබා අම්මා වගේ කියලා අර එදා ඉපදුන දරුවාට කියනවා. ඒ දරුවා මොකක්වත් දන්නේ නැහැ. ඒතර මේ අනේ මේ බබා අම්මා වගේ කියලා සතුට වෙන්නේ බබාද අපිද? ඒතර එතන බබා වෙන්නේ අපි. ඒකනේ එතන තියෙන්නේ නේ. ඒ වගේ යමරජුරෝ කියනවා උඹ මනස ලෝකෙකින් බබා වෙලා හිටපු එකේ. ඇයි බබේ දැක්කට පස්සේ හිතලා නැහැ මම සසරේ යනවා කියලා. ඒ නිසා උඹලට තමයි කිව්වේ. එනම් බබාල වගේ ඉන්න ඔක්කොටම තියෙන එක තමයි ඒ තියෙන්නේ. ඊට පස්සේ කියනවා දෙවෙනි දේවදූතයා දැක්කද කියලා. ඒතර දෙවෙනි දේවදූතයා තියෙන කියන්නේ කවුද කියලා අහනවා. ඒතර උඹ දැක්කේ නැද්ද අනව හොඳටම වයසට ගිය අය. හොඳටම වයසට ගිහිල්ලා අතපය වෙවුලලා ඉන්න වයසට ගිය මිනිස්සු දැක්ක. අනේ දැක්කා. උඹට හිතුන්නේ නැද්ද අපිත් වයසට යනවා කියලා? අනේ හිතුන්නේ නැහැ කියලා. ඒතර ඇයි මිනිස්සු වයසට යනවා කියන එක හිතන්නේ? ඒ වයසට යනවා කියන එක හිතන්නේ නැති නිසා මිනිස්සයා රූපයට ඇලෙනවා, ශබ්දයට ඇලෙනවා, ගඳ සුවඳට ඇලෙනවා. දැන් කොහේ හරි වයසට ගිය දත් වැටිලා ඔහි කෙල පෙරාගෙන අසූචි මලමුත්‍රා ගොඩේ වැතිරිලා ඉන්න 100 කෙනෙක් එහෙම වෙනවා කියලා දැක්කනම් ඒ 100ව කවදාවත් අරාචි බඳින්නේ නැහැ. අසූචි මලමුත්‍රා ගොඩේ වැතිරිලා ඉන්න වයසට ගිය ආච්චි කෙනෙක් කොහොම වෙනවා කියලා දන්නවනම් ඔය ආච්චි ඒ 100 බඳින්නේ නැහැ. එදිරි මේ මිනිස්යා රූපයට ඇලුන නිසාම තමයි මේ ලෝකේ සියලුම මේ මනුස්ස ලෝකයේ සසර පැවැත්ම තියෙන්නේ. එදිරි හිතුන්නේ නැද්ද අහනවා අඩුම තරමේ පිනක් කරන්නවත් මම වයසට යනවා කියලා හිතන්න ඕන. ඊට පස්සේ යමරජුරු එහෙම අහනකොට කියනවා අනේ මට හිතන්න බැරි වුණා කියලා. ඊට පස්සේ අහනවා තුන්වෙනි දේව දූතයා දැක්කද කියලා. ඊට පස්සේ ඒක විස්තර කරනවා මනුස්ස ලෝකයේ දෙන දඬුවම්. දැන් අර ස්වාමීන් වහන්සේ විස්තර කළා වගේ මිනිස්සෙක් මිනිස්සෙකුටනේ දඬුවම් දෙන්නේ. මේකේ තියෙන යමපල්ලෝ දඬුවම් දෙන්නේ. යමපල්ලෝ නිරිසතාට දඬුවම් දෙන්නේ. මම දැක්ක ගෝත්‍රික ජනතාවලට මිනිස්සු දඬුවම් දෙන හැටි ගමේ ඉන්න ඔය මොනවා හරි වැරද්දක් කරපු මිනිස්සු එකතු කරලා ඒ මිනිස්සුන්ට පොළු වලින් තලනවා. තලලා ඇඟ කුඩු කරලා මේ දර කෝටු ගෙනල්ලා දාලා අමුවෙන් පුච්චනවා. මේ මනුස්ස ලෝකෙ විඳින දුක. ඒතර මනුස්ස ලෝකෙ විඳින දුක අබෑටයක් වගේ කියලා. නිරේන් තියෙන නිරසතා විඳින දුකත් එක්ක එදුර නිරේ කොයි තරම් දුක්ඛන්දරාවක් තියෙනවද? සිතෙන් කයෙන් වචනයෙන් පව් කරන සත්වයා කය බිඳිලා මරණින් මත්තේ නිරේ යනවා. මහතයා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මේ මහ පොළොවේ නියසිලට පස්පිඩක් ගත්තොත් නියසිලට ගත්ත පස්පිඩ වගේ ප්‍රමාණයක් තමයි මනුස්ස ලෝකෙන් මැරිලා ආයෙ මිනිසෙක් වෙන්නේ. මහ පොළොව වගේ ප්‍රමාණයක් නිරේ යනවා කියලා වදාලා. එහෙනම් මේ ඉන්න මිනිස්සු අතරින් නියසිලට ගත්ත පස්පිඩක් වාගේ දුර්ලභ පිරිසක් වෙන්න කොච්චර අපේ විශේෂ පුණ්‍ය ශක්තිය තියෙන්න ඕනේද? මිනිස්සු යන්නන් වාලේ, මිනිස්සු කරන්නන් වාලේ කාල බීලා ඇදකුදු හොයාගෙන රටේ ලෝකයේ තියෙනවා විවේචනය කරගෙන එහෙමනම් අපි ඉන්නේ අපි ඔක්කොම මහ පොළොවට අයිතිද අය වෙනවා. නියසිලට එන්න අනිත් අයගේ නැති විශේෂ ගුණ අපිට තියෙන්න ඕන. අපි බලා අපි ඉන්න සමාජයේ අනිත් අයට නැති විශේෂ ගුණයක් අපිට තියෙනවා නම් තමයි මහ පොළොවට අයිති වෙන්නේ නැතුව නියසිල්ලට අපි එන්නේ. මිනිසෙකුගේ මිනිසුන්ගේ තියෙන ස්වභාවය තමයි යම් කරුණක් ආව ගමන් ඉක්මනට ආවේගශීලී වෙන එක. තමනුත් ඉක්මනට ආවේගශීලී වෙන චරිතයක් නම් එයා මහ පොළොවට අයිති කෙනෙක්. මිනිසුන්ගේ ස්වභාවය තමයි ඉවසන්නේ නැති එක. ඒතර තමනුත් ඉවසන්නේ නැත්තම් මහ පොළොවට අයිති මිසක් නියසිල්ලට අයිති නැහැ. එහෙනම් ඉවසන වරදින් නැගී හිටින කෙනාට ඊළඟට තමයි මිනිසුන්ගේ ස්වභාවය වරද්දට පෙළඹුණාට පස්සේ ආයේ නැගී හිටින්නේ නැහැ. දැන් මට මුණ ගැහුණා එක මම මීට අවුරුදු ගණනාවකට කලින් මම නුවර පැත්තේ යනකොට මට බස් එකේදී මුණ ගැහුණා මේ මිනිසුන්ව එක එක යంత్ర මන්ත්‍ර වලින් මිනිසුන්ට කරදර කරන එක්තරා වයසක මිනිසෙක්. ඊට පස්සේ ඒ මිනිස්සයා මාත් එක්ක හිතේ වේදනාවට එයා කරන දේවල් කිව්වා කියලා මම කිව්වා එයා ඕකෙන් නැගී හිටින්න අපි උදව් කරන්නම් කියලා. අනේ හාඳුරනේ මේ මඩට වැඩිච්ච එක මඩේම යන්නම් කිව්වා.
ඉතින් මිනිස්සුන්ගේ හිතේ වැරද්දක් කළොත් එහෙම දිගින් දිගටම කරනවා. බුදුරජාන් වහන්සේ වදාලා පාපන්තේ පුරිසෝ කෛරා නතං කෛරා පුනප්පුනා. පවක් කළොත් නැවත නැවත කරන්න එපා කිව්වා. පවෙන් වැළකෙන්න හිතුවොත් දැන් මොන හරි වැරද්දක් කරලා මම මේ වැරද්දෙන් වළකිනවා කියලා හිතුවොත් ඒකම යාට ආශිර්වාදයක් වෙනවා අර විපාකෙන් ගැලවෙන්න. ඒකට බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට හොඳට මේ දේශනා මේ කියන්නේ විස්තර කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සිල්පද පනවද්දී මේ මහත්තයා බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂූන්ට සිල්පදයක් පනවලා තියෙනවා. පිළිගත්තේ නැති දෙයක් වළඳන්න එපා. ඒ කියන්නේ කවුරු හරි අතට දෙන්න ඕන ආහාරයක්. දැහැටිත් දත් මඳින දේත් වතුරත් හැර අතට නොදුන දෙයක් අපිට වළඳන්න බෑ. ඒතර මේ සිල්පදේ විග්‍රහ කරනකොට මේ දේශනා කරනවා පිළිගන්නපු නැති දෙයක් වළඳනකොට බත් පිඩෙන් පිඩට මේ සිල්පදයට හානි වෙනවා. ඇයි එහෙම වදාලේ? එක බත් පිඩක හරි මතක් වුණොත් එහෙම මම මේක පිළිගත්තේ නෑ කියලා එතනම නතර කරනවා. ඒ වගේ මිනිස්සෙක්ගේ අතින් නොදන්න කම නිසා හෝ මොකක් හරි ආවේගශීලී බව නිසා හෝ එහෙම නැත්නම් හැඟීමකට යටවීම නිසා හෝ වරද්දකට යොමු වුණොත් සිහියේ ඉපදුන සැනින් එයා වරදින් නැගී හිටින්න ඕන. මිනිසයාට වරදින් නැගී හිටින්න අවසාන මොහොත උනත් තියෙනවා. මරණ මංචකේ ඉඳලත් වරදින් නැගී හිටපු විස්තර බුද්ධ ශාසනයේ තියෙනවා. ඒ නිසා දැන් අද නිරේ මේ වීඩියෝ පටේ බලලා හැඟීමක් ආවනම් අනේ මම පව් කරන්න හොඳ නෑ මං ගැලවෙන්න ඕන කියලා ඔබගේ ජීවිතයට ආපු උත්තරීතර හැඟීම ඒකයි. ඔබගේ ජීවිතයට ආපු උත්තරීතර හැඟීම ඒකයි මම වරදින් නැගී හිටින්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා චිත්තුප්පාදම් පහං චොන්ද කුසලේසු ධම්මේසු බහූපකාරන්ති වදාමි. චොන්ද කුසල් දහං උපදවා ගැනීමත් බොහෝ උපකාරයි. ඒ නිසා චොන්ද සත්තු මරන්නේ නැහැ කියලා හිතන්න කිව්වා. සත්තු නොමර හිටියොත් කවර කතාවද ඇහුවා. මම හොරකම් කරන්නේ නැහැ කියලා හිතන්න කිව්වා. හොරකම් නොකර හිටියොත් කවර කතාවද ඇහුවා. ඉතින් ඒ වගේ අපි මෙතෙක් අපේ අතින් යම් කාගේ අතින් හරි වරදක් වෙලා තියෙනවා නම් අනේ මම අදින් පස්සේ වැරද්ද කරන්නේ නැහැ කියලා හිතුවා නම් ඔබ උත්තරීතර භාවයට එනවා, නියසිලට එනවා. මිනිස්සු වරදින් නැගී හිටින්නේ නැහැ. බොහෝ අය පින් තියෙන්න ඕන වරදින් නැගී හිටින්න. ඒ නිසා වරදින් නැගී හිටලා කුසලයේ යෙදෙන්න, කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න. එතකොට තමන්ගේ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරෙන්, ශ්‍රී සද්ධර්මයේ ඇසුරෙන් නැගී හිටින්න පුළුවන්කම තියෙනවා. නැත්තම් වරදින් නැගී හිටෙලා නැතුව ලෙඩ ඇඳට වැටුනොත් එහෙම අර වතුර හිඳීගෙන යන පොකුණක ඉන්න මහලු කොක්කු කෙකිනියෝ වගේ හූල්ලා හූල්ලා ඉඳ සිද්ධ වෙනවා. දැන් අපි රූපරාමුවක් ඔය බැලුවා වගේ බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ගෙන් පව් කෙරිලා තියෙනවා නම් මරණ මංචකේදී චිත්‍රපටයක් වගේ තමන්ට පේන්න පටන් ගන්නවා තමන් කරපු පව් ටික. දැනට හිතට තරහක් ආපුම දුරු කරගන්න බැරි මිනිස්සයා, හිතට ආසාවක් ආපුම දුරු කරගන්න බැරි මිනිස්සයා තමන් කරපු පව් ටික මෙවි මෙවි පේන්න පටන් ගත්තට පස්සේ ඒකෙම හිත බැස ගන්නවා, කය බිඳලා මරණින් මත්තේ නිරේ උපදිනවා. ඒ නිසා වහ වහ අකුසලයෙන් මිදෙන්න. අකුසලයෙන් මිදුන කෙනා වලාකුලෙන් මිදුන සඳක් වගේ බබලනවා. ඒ නිසා වැරදි වැරද්දක් වෙලා හිතෙන් නැගහිටින්න අමාරු වෙනා බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කරන්න, ඊළඟ රුවන්වැලි සෑයට ජීවිතේ පූජා කරන්න, අඟුලිමාල මුනිදුන්ට වන්දනා කරන්න. වැරදින් නැගහිටින අයට මුනිවරයෙක් ඉන්නවා, ඒ තමයි අඟුලිමාල මුනිදුන්. ඒ නිසා ඒ වාගේ හිත උපක්‍රමයෙන් පිරිසුදු කරගෙන කුසල් දහම් වලට ගන්න ඕන. එහෙමයි. චිත්‍රපටයේ අවසානයේදී පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සුගායනිය හඬින් ගාථාරත්නයක් ශ්‍රවණය කරන්න ලැබෙනවා ස්වාමීන් වහන්ස. එහිදී දෙන උපදෙස වන්නේ හරියට වලා මඩලින් මිදිච්ච සඳක් වගේ, වලා පටලින් මිදිච්ච සඳක් වගේ අපට පත්වන්නට හැකියි කියන එක. එහෙම වෙන්න නම් මොකද කරන්න ඕනේ ස්වාමීන් වහන්ස? ඒකට පළමුවෙන්ම අපි අපින් වෙන අඩුපාඩු තේරුම් අරගෙන නිවැරදි වෙන්න අවංක කැමැත්තක් ඇති කරගන්න ඕනේ. දැන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ හරි ලස්සන දහම් කරුණක් මතු කළා. ඒ තමයි අර එක්තරා සූත්‍රක මජ්ක්‍ධිම නිකායේ තියෙන චිත්තුප්පාද මත්තම් පිච්චේ චොන්ද කුසලේසු ධම්මේසු බහූපකාරං වදාමි කියන පාඨය. ඒකේ තේරුම තමයි පින්වත් චොන්ද මේ සිතිවිලි මාත්‍රයක් ඉපදීම පවා කුසල ධර්මයන් කෙරෙහි බොහෝ උපකාරයි කියලයි මම දේශනා කරන්නේ කියලා. එතකොට දැන් අපි හිතමු මෙහෙම,
දැන් කෙනෙක්ට දැන් තමන් අතින් යම් වැරද්දක් වෙලා තියෙනවා. ඒතර තමන් අතින් ඒ වැරද්ද වුණා කියලා දැනගන්න කෙනා මාමේ වැරදි නැගී සිටිය යුතුයි කියලා අර චිත්තුපාද මත්තම්පි. ඒ කියන්නේ සිතිවිලි මාත්‍රයක් උපද ගන්නවා නම් කුසල ධර්මයන් කෙරෙහි ඒක පවා බොහෝ උපකාරයි කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ. මොකද ඒ විදිහට උපදින සිතිවිලි මාත්‍රයේ මුල් කරගෙන තමයි ඊළඟට ඒකෙනා ඒකේ නිවැරදි වෙන්නේ. එහෙනම් අපි ඉස්සරවම කරන්න ඕනේ කුසලයේ තුල පිහිටන්න අපේ හිතේ බලවත් කැමැත්තක් උපද ගන්න ඕනේ. ඒත් එක්කම මමත් මේ අකුසලේ නිදහස් වෙනවා කියන කැමැත්ත උපද ගන්න ඕනේ. දැන් අපි හිතමු දැන් අපි අතින් අපි තදින් ඇබ්බැහි වෙච්ච දේවල් තියෙනවානේ. තදින් ඇබ්බැහි වෙච්ච අකුසල් තියෙනවා. ඉතින් මේ තදින් ඇබ්බැහි වෙච්ච අකුසලයකින් එකපාරට කෙනෙකුට නිදහස් වෙන්න අමාරු වෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔහුට යම් දවසක ඒ අකුසලේ වාසි කල්පනා කරන්න නැතුව ආස්වාදේ කල්පනා කරන්න නැතුව ඒ අකුසලයේ තුල තියෙන ආදීනව පැත්ත ඔහු කල්පනා කරන්න පටන් ගත්තොත් මේ අකුසලයෙන් මට මෙබඳු දුක් සහිත දෙයක් උපදින්නේ මේකෙ මෙලවත් මෙහිම පීඩා සහිතයි මට පරලොවත් පීඩා සහිතයි ඒ නිසා මම මේ අකුසලයෙන් මගේ හිත මුදවා ගන්නවා කියන කල්පනාව පළමු කොට ඔහු ඇති කර ගන්නවා නම් ඒක තමයි කුසල ධර්මයන් උපදගෙන අර වලාපිලෙන් වෙහිච්ච හඳ ඒ වලාපිලෙන් නිදහස් වෙනවා වගේ ඒ වලාපිල ක්‍රමයෙන් හුලඟකින් ගහගෙන යනවා වගේ ඒ ආරම්භයේ සනිටවන් වෙන්නේ එතනින්. එතකොට එහෙම සිතිවිලි මාත්‍රයක් හරි කුසල් දහම් ගැන ඇති වුණාට පස්සේ ඒ මුල් කරගෙන අකුසලයෙන් වලකින්නත් කුසලයේ තුල පිහිටන්නත් අදි මාත්‍ර කැමැත්තක් අපි ඇති කරගන්න ඕනේ. ඒ කැමැත්ත ප්‍රබල වෙන්න තමයි ඒ කිනාට අර අකුසලයෙන් වලකින්න අකුසලෙන් නැගී සිටින්න පහසු වෙන්නේ. ඊට පස්සේ ඒ කිනා කරන්න ඕනේ දේ තමයි ඉබඳු අදිමාත්‍ර කැමැත්තක් උපදගෙන අකුසලයෙන් වලකින්න ඒ සඳහා වන ක්‍රමවේදයන් අනුගමනය කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට අපි ගමු ප්‍රාණඝාතයේ සිද්ධ වෙච්ච කෙනෙක් කියලා. ප්‍රාණඝාතයේ අධික වශයෙන් සිද්ධ වෙච්ච කෙනෙක් නම් ඔහු එතකොට ඔහු ප්‍රාණඝාතයේ ආදීනව දැකලා ඉන් සංවර වෙන්න කැමැත්තක් ඇති වුණොත් ඉස්සරවම කරන්න ඕන දේ තමයි තමන් යම් සංවරභාවයකට පැමිණෙන්න ඕනේ කායිකව. එතකොට එහිදී කායික සංවරය ඇති වෙන්නේ සීලයෙන්නේ. එතකොට ඔහු පළමුවෙන්ම අදිෂ්ඨාන කරගන්නවා හරි මං අතින් මේ වැරද්ද මේ වෙනකන් වුණා තමයි. හැබැයි මම මේ මොහොතේ ඉඳලා සංවර වෙනවා. මම දැන් ඉඳලා මේ වරදින් වළකිනවා කියලා ඊට අදාළ සිල්පදයේ තුල පිහිටනවා. මොකද ඊට අදාළ සිල්පදේ සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි කියලා ඒකේ නා පළමුව හිතේ බලවත් අදිෂ්ඨානයක් ඇති කරගෙන සීලයක් තුල සංවර වෙනවා. එතකොට ඔහු මේ දක්වා ඔහු අතින් ඒ අකුසලයේ සිද්ධ වුණාට හරි දැන් මේ වෙලාවේ ඉඳලා මම ඒක කරන්නේ නැහැ කියලා යම් තීරණයකට ඇවිල්ලා ඊට පස්සේ ඒ ඇති කරගත් අදිෂ්ඨානය තමන්ට පුළුවන් උපරිමයෙන් හඬනේ වෙන්න දෙන්නේ නැතුව බලවත් වීරියෙන් ආරක්ෂා කරන්න පටන් ගන්නවා. එතකොට දැන් කෙනෙක් සීලේක පිහිටි පළියට අර කලින් කරපු අකුසල් ෂේ වෙලා යන්නේ නැහනේ. ඒතර ඔහු මොකද කරන්න ඕනේ? දැන් සිල්වත් වීම තුල ඒ අකුසලයේ එතනින් එහාට වෙන එක නැවතුණා. දැන් එහෙනම් ඔහු ඒට ප්‍රතිවිරුද්ධ වූ කර්මයේ රැස්කල යුතු වෙනවා. මොකද ඒට ප්‍රතිවිරුද්ධ වූ කර්මය? දැන් සතුන් මෙරීම නම් ජීවිත දානය දෙන එක. ඔව්. සතුන්ට ජීවිත දානය ලබා දීම. එතකොට ඔහු ජීවිත දානමේ පින්කම් හැකි පමණ කරනවා. දැන් ජීවිත දානමේ පින්කම් කිව්වහම එකපාරට අපිට මතක් වෙන්නේ හරක් නිදහස් කරනවා වගේ ලොකු ලොකු පින්කම්නේ. නමුත් අපිට මේ වතුර වලක වැටලා ඉන්න පුංචි සතෙක්ගේ ජීවිතේ බේරුවත් ඒක පවා ජීවිත දානමේ පින. එතකොට අපිට කොතරම්නම් ජීවිත දානමේ පින්කම් මේ ගත වෙන දවසේ කරන්න පුළුවන්ද? දැන් අපි නාන කාමරයට ගියාම නාන කාමරේ සමහර වෙලාවට ඒ වතුර තියෙන බේසමට
පුංචි පුංචි කූඹි කීප දෙනෙක් ඇවිල්ලා ඉඳිද්දි සමහර උදවිය ඉන්නවා ඉවක් බවක් නැතුව එහෙම්මම කරාමේ අරිනවා. එතකොට අර කූඹි ටික මොකද වෙන්නේ? හීදිලා ඒ සෝදන බේසමේ කැරක් කැරකි තිබිලා උන් ගහගෙන යනවා. එතකොට දැන් එතන අපි හිටියානම් මහා ජලකඳක් එතනට ආවොත් අපි කොතරම් අසරණ වෙනවද? අපි සංවර වෙලා දයානුකම්පීව කල්පනා කරන්න පුරුදු වෙන්න ඕනේ. දයානුකම්පීව කල්පනා කරලා අතන කූඹි දෙතුන් දෙනෙක් හිටියොත් පුංචි කොළ කෑල්ලක් අරගෙන හරි මොනවා හරි එකකින් ඒ සත්තුන්ගේ ජීවිතයට හානියක් වෙන්නේ නැතුව ඒ සත්තු ආරක්ෂිත තැනක තිබිලා ඔහුට පුළුවන් ඒක භාවිතා කරන්න. විතර බලන්න ජීවිත දානමය පින්කම් රැස් කරනවා. එතකොට ඒ ආකාරයට සියලු සත්වයන් කෙරෙහි දයානුකම්පීව ජීවිත දානමය පින රැස් කරද්දී අර තමන් කලින් කරපු අකුසලයට ප්‍රතිවිරුද්ධ දේ මොහු රැස් කරන්නේ. එතකොට ඔහු ඒ රැස් කරන අපි හිතමු ජීවිතයක් බේරද්දී බේරන ජීවිතෙන් ජීවිතයට ඔහුට පුළුවන් මං අති මෙහෙම කලින් වෙච්ච අකුසල් ෂේවී යෑම පිණිස මේ ජීවිත දානමය පින හේතු වාසනා වේවා කියලා ඒක අනුමෝදන් වෙන්න. එතකොට එහෙම අනුමෝදන් වෙනවත් එක්කම දැන් ඔහු අර තමන් රැස් කරන කුසලයකින් අර තමන් අතින් රැස් වෙච්ච අකුසලේ යටපත් කරන්න හදන්නේ. නමුත් ඒ අකුසලෙන් සදහටම නිදහස් වෙන්න නම් ඔහුට තවත් දෙයක් කරන්න වෙනවා. ඒ මොකක්ද? ඒ තමයි පින්පව් ගෙවි යන විදිහට තමන්ගේ ජීවිතය සකස් කරගන්න එක. පින්පව් ෂේ වෙන්න තියෙන්නේ එකම එක මාර්ගයයි. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් පමණයි අපිට කර්ම ෂේ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔහු මොකද කරන්නේ? මේ සසරේ අනතුර දැකලා මං විසින් සසරේ තව මෙබඳු කර්ම කොතරම් කරලා ඇද්ද? ඒ කරපු කර්මවල විපාක තව මගේ පිටිපස්සේ කොතරම් ඇද්ද? ඒ නිසා මගේ ජීවිතේ අනතුරේ මේ අනතුරෙන් මම මගේ ජීවිතේ ගලවා ගන්නවා කියන කල්පනාව හිතේ උපදගෙන මොකද කරන්නේ? මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුළු හදවතින්ම සරණ ගිහිල්ලා ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රැකවරණ මා සලසා ගන්නවා කියන අදහසින් අඩුම තරමේ සතර අපායෙන්වත් නිදහස් වෙන්න මං වෑයම් කරනවා කියන අදහසින් යුක්තව ඔහු ධර්ම මාර්ගයේ හැසිරෙන්න පටන් ගන්නවා. ඉතින් ඔය විදිහට ධර්ම මාර්ගයේ හැසිරෙද්දී ඔහුට ලොකු වෙනසක් වෙනවා දිනෝෂ. ඒ ඔහුගේ හිතේ වෙන වෙනස තථාගතයන් වහන්සේ ලස්සන උපමාවකින් පෙන්ලා දුන්නා. ඒ තමයි ලුණු පොල් කට්ට තියනවා කියමු. දැන් පොල් කට්ටේට වතුර ටිකක් තියෙනවා. මේ පොල් කට්ටේ තියෙන වතුර ටිකට ලුණු වහුරක් දැම්මොත් ඒ මුළු පොල් කට්ටෙම වතුර ලුණු රහ වෙනවනේ. ඒතර මුළු පොල් කට්ටෙම වතුර තනිකරම ලුණු රස වෙනවා. නමුත් ඒ ලුණු අහුරම අපි දැම්මොත් මහා ගංගාවකට ඒ ගංගාව ලුණු රහ වෙන්නේ නැහැනේ. ගංගාවේ ඒ ලුණු කැට ටික වැටෙන තැන විතරක් ස්ථානීය ලුණු රහක් උපද්දලා දීලා ඒක සමනය වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාළා නොඅඩන ලද හිත හරියට අර පොල් කට්ටේ තියෙන වතුර ටික වගේ. නමුත් කෙනෙක් සමත විදර්ශනා වශයෙන් මේ හිත වැඩුවොත් මේ ධර්ම මාර්ගයේ පුරුදු කළොත් අර පොල් කට්ටේ තියෙන වතුර ටික වගේ අල්ප වූ විදිහට තියෙන ඒ හිත මහා ගංගාවක් වගේ පළල් වෙනවා. එතකොට ඔහුට අර රැස් කරන ලද කර්මයෙන් යම් සුළු දුකක් උපද්දලා දීලා ඒක ෂේ වෙලා යනවා. ඉතින් ඒ නිසා අපිට තවමත් අවස්ථාව තියෙනවා. අපිට තාමත් මාර්ගයේ විවරයි. ඒ අපගේ ශාස්ත්‍රූවර ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම මාර්ගයේ තවදුරටත් ගමන් කරන්න අපට අවකාශ තියෙනවා. ඉතින් ඒ නිසා අපි කවුරුත් බලවත් අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. කොහොම හරි මේ ධර්මය අහලා මේ ධර්මය පුරුදු කරන්න ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නවා කියලා. මිනිස් හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත. නිදොස් කෙනෙක් මෙදියත උපදිනේ නැතනේ. වැරද්දක් වුණා නම් එය නිවැරදි කරගන්නට අවස්ථාව පවතිනවා. මුලින්ම ආයෙම මේ වැරද්ද කරන්නේ නැහැ කියන හිතවිල්ල හිතේ ඇති කරගන්න ඕනේ. ඉන්පස්සේ ඒ වැරද්ද නොකර ඉන්න ඕනේ. සහ ඒ වැරද්දට ප්‍රතිවිරුද්ධ ක්‍රියාව, සත්තු මැරුවා නම් සත්තුන්ට
අභය දානේ දීම ජීවිත දානේ දීම පින්කම කරන්නට ඕනි. මේ ආදී විදියට ඒ ධර්ම මාර්ගයට ක්‍රමයෙන් පිවිසෙන්නට ඕනි, පුරුදු වන්නට ඕනි, පුරුදු කරගන්නට ඕනි. අවසාන වශයෙන් ආර්ය මාර්ගයට පැමිණිලා නැවත උත්පත්තියක් සඳහා වෙනතන් පින්පව් දෙක ක්ෂීණ කරන තැනට, හීන කරන තැනට අපේ චර්යාවන් දියුණු කරගන්නට ඕනේ. විනත් ස්වාමීන් වහන්සේ දැන් මෙහෙම කිව්වට මේක හරි අමාරු වැඩක්නේ, ක්ලේශ මාර සේනාවෝ කියලානේ කියන්නේ. දැන් මේ යුද්ධේ කොහොමද කරන්නේ? පියවරෙන් පියවර කරන්න අභ්‍යාසයක්. දැන් කෙනෙක්ට අද මේ චිත්‍රපටිය බැලුවයින් පස්සේ මගේ අතින් යම් වරදක් සිද්ධ වෙලා තියෙනවා නම් ආයෙ කරන්නේ නැහැ, කුසල්ම රැස් කරනවා කියලා හිතවිල්ලක් ඇති වෙන්න පුළුවන්. හැබැයි අර ක්ලේශමාර සේනාව එක්කනේ හැප්පෙන්න තියෙන්නේ. මොන වගේ අභ්‍යාසයක්ද හොඳ? කොහොමද ඒක කරන්න ඕනේ? නමෝ බුද්ධාය. මම ඒකේ මහත්යාව ප්‍රශ්නවලින් මේක අමාරුයි කියන එක මම විස්තර කරන්නම්. එහෙමයි. ඇත්තටම අමාරුයි මේක. අමාරු එකක් තමයි වීරිය නැතිකම. අනිත් එක තමයි දන්නේ නැතිකම. අනිත් එක තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය නැතිකම. සාමාන්‍ය මිනිසයාට නිරේතියා പ്രേත ලෝකයකින්වත් ගැලවෙන්න බැරි ස්වභාවයක් තියෙනවා. මම ඒක විස්තර කරන්න කලින් කාරණාවක් කියන්නම්. තවත් විශේෂයෙන්ම දැනගත යුතු කාරණාවක්. බුදුරජාණන් වහන්සේ වදාලා සත්පුරුෂයයි අසත්පුරුෂයයි දැනගන්න පුළුවන්. සත්පුරුෂයාගේ නැත්නම් පිනට යොමු වෙන කුසලයට යොමු වෙන කෙනාගේ ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි වැරද්දක් වුණාට පස්සේ හංගගෙන ඉන්නේ නැහැ, විවෘත වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා වැරද්දක් වුණාට පස්සේ හංගගෙන ඉන්නේ නැති විවෘත වෙන වැරද්දට පිළියම් කරගන්න කෙනා දෙව්ලෝ උපදිනවා කියලා. බුදුරජාණන් සියල්ල දන්න, සියල්ල දක්නා වූ කර්ම විභාගයේ දක්ෂ දසබල ඥාණයෙන් සමන්විත බුදුරජාණන් වහන්සේ වදාලා වැරද්දක් වුණාට පස්සේ වැරද්ද හංගගෙන ඉන්න, විවෘත කරන්නේ නැති, වැරද්දට පිළියම් කරගන්නේ නැති කෙනා නිරේ යනවා කියලා වදාලා. අතිශයින් ගැඹුරු කාරණාවක් ඒක. සරල නමුත් ගැඹුරු කාරණාව. මොකද හේතුව? වැරද්දක් බලන්නේ බුදුරජාණන්සේ ලස්සනට විස්තර කරනවා. වැරදි වෙනවා ඕනම එක්කෙනින්. වලාකුලෙන් මිදිලා බබලන්ට හරි හඳක් තියෙන්න ඕනේනේ. තියෙන හඳනේ වලාකුලෙන් වැහෙන්නේ. ඒතර වලාකුළු ටික ආයෙන් වුණාම හඳ බබලනවා. ඒ වගේ මිනිස්යාගේ කුසල් සිතක් උපදවන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. ඒතර බුදුරජාණන්සේ වදාලා වරද්දක් වෙනවා කෙනෙක්ගේ. එයා හංගගෙන ඉන්නේ නැහැ, විවෘත වෙනවා, වරද්දට පිළියම් කරගන්නවා. එයා සුගතිය යනවා. වැරද්දක් වෙනවා, හංග ගන්නවා, පිළියම් කරගන්නේ නැහැ, නිරේ යනවා. වැරද්දක් වුණාට පස්සේ ආයතින් සංවරයටපත් වෙන එක හරිය උපකාරයි. ලස්සන කතාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ බුදුරජාණන් වහන්සේ මේ කතාව වදාළේ. අතීතේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් ගෙදරක පින්ඩපාතේ වරිනකොට ගෙදර දෙන්න දෙමල්ලු රවුඩු වෙනවා. ඊට පස්සේ ඒ ස්ත්‍රියව ගොඩාක් තරහෙන් හිටියේ. ඒ වෙලාවට පසේ බුදුරජාණන් වහන්සේ වඩිනවා. ආපු තරහට මුන්දැත්තාව මේ වෙලාවේ කියලා ළඟ තිබ්බ අර වළං හොදන තැන තිබ්බ මැටි පස් ටිකක් අරන් පාත්‍රයට දැම්මා. මේක කනවා කියලා. ඊට පස්සේ ඒ පසේ බුදුරජාණන් වහන්සේ සුවපත් වේවා නැගණිය කිව්වා. ඉරියව්වල කිසිම වෙනසක් නැහැ. උන්වහන්සේගේ සංසුන් ඉරියව්වට අර ස්ත්‍රිය බිය වුණා. දැන් ලොකු පාපයක් නිකලෙ. බිය වෙලා අනේ ස්වාමිනේ මට සමා වෙන්න කියලා දන ගහලා අර පාත්‍රය අරන් පාත්‍රය සෝදලා කිරිබත් පූජා කරලා වැන්දා, සමාව ගත්තා. මහත්යව උපනුපන් ජීවිතේ ඒ ස්ත්‍රියව ඉපදෙනකොට, ඒ ස්ත්‍රියව විවාහ වෙනකොට, ඒ ස්ත්‍රියව විවාහ වෙච්ච ගෙදරට යනකොට ඒ ගෙදර ගඳ ගන්න පටන් ගත්තා. එතකොට එක ජීවිතයකදී මෙයා විවාහ වෙලා හරිම ලස්සනයි මෙයාගේ රූපේ. විවාහ වෙලා ගෙදරට යනකොට ඒ ස්වාමියා ගෙදරට යනකොට මුළු ගේම අසූචි ගඳ ගන්නවා. ගෙදරින් පන්නනවා.
මේ විදිහට විවාහ ගණනාවක්. ඊට පස්සේ අවසානයේ මෙයාට හිතෙනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්තූපය හදනවා මගේ සියලුම රත්තරන් උණු කළ ආභරණ මම ගැඩොලක් පූජා කරන්න ඕන කියලා. රන් ගැඩොලක් නිල් මානෙල් මල් කලවක් එක්ක පූජා කරන සෑයද. ඒ පූජා කරපු සැනින් පළවෙනියට විවාහ වෙච්ච ස්වාමියාට මෙයාව මතක් වෙනවා. පව් අහිංසක කෙල්ල කියලා. මතක් වෙලා එයාව ගෙන්නගෙන එනවා. ගෙන්නගෙන එනකොට මුළු ගෙදරම නිල් මානෙල් සුවඳවන්න පටන් ගත්තා. මම කියන්න උත්සාහ කළේ එයා කලින් ප්‍රශ්නයක් එයාගේ වැරද්දක් වුණා සමාව ගත්තා. මේ පාර පාපේට විපාක ආවා පාපෙන් ගැලවෙන ක්‍රමයක් අහුණා. ඒ වාගේ තමන්ගේ අතින් වැරද්දක් වෙලා පාපයක් වෙලා ඒ පාපේට සුදුසු පිළියම තමන් කරගෙන තිබ්බේ නැත්තම් තමන්ගෙන් වෙන කෙනෙකුට වෙච්ච වැරද්දක් නම් සමාව අරන් තිබ්බේ නැත්තම් තමන්ගේ විපාකෙ විඳිනවා කවදාවත් විසඳමුකුත් නැහැ. ඒ නිසා වහ වහ වැරද්දෙන් සමාව ගත යුතුයි. ඔය මතුගම පැත්තේ වෙච්ච සිද්ධියක් තියෙනවා. එක මිනිස්සෙක් එක ස්ත්‍රියක් අමාරුවේ දාලා රස්සාවක් දෙනවා කියලා. වැරදි කාමසේවණි. ඒ මිනිහයා ඇක්සිඩන්ට් එකකින් මැරුණා. මැරිලා ගිහිලා പ്രേත ලෝකේ ඉපදුනේ. ඉපදිලා ඒ අර ස්ත්‍රියව ළඟට ඇවිල්ලා දිස්ති වෙලා කියනවා උඹ මට බනින්න එපා කියලා. ඊට පස්සේ ඇයි අහනවා එහෙම කියන්නේ? උඹ හැමදාම අර වෙච්ච වැරදි කාමසේවණි සිද්ධිය සිහි කර කර මට හිතෙන් සාප කරනකොට අර ප්‍රේතයාගේ යටිපතුලේ ඉඳලා ගින්නක් ඇවිල්ලා ඒ ප්‍රේතයා පිච්චෙන්න පටන් ගන්නවා කියලා. ඒ නිසා මට සමාව දියන් කියනවා. කවදා හරි තමන්ගෙන් වැරද්දක් වෙලා තිනවා නම් ඒකට සමාව ගන්න. වැරද්දෙන් නැගී හිටින්න ඒකේ විපාක තියෙනවා. ඉතින් ඒ විදිහට මිනිසයා දක්ෂ වෙන්න ඕන වැරදින් නැගී හිටින්න. අනිත් එක තමයි කල්යාණ මිත්‍ර සේවනයේ නැති එක. හරිම බරපතල භයානක සිද්ධියක් මට ළඟදී දැනගන්න ලැබුණා. ඒ ලිපිය දැන් මම ළඟ තියෙනවා. ඒ තමයි මේ හරිම අහිංසකව හිටපු ළමේ හරිම අහිංසකව හිටපු පිරිමි ළමේ අවුරුදු 25ක විතර අවුරුද්දක් දෙකක ඉඳලා නොමග ගිහිල්ලා මේ ළමයා මේ පිරිමි ළමේ දැක ගමන් මේ ළමයාට ඉන්න බෑ හිත ඇවිස්සෙනවා. ඊට පස්සේ මෙයාව කිරිවෙහෙරට ගිහිල්ලා මේ මෙයාගේ යාළුවෙක් ජීවිතේ පූජා කරනවා. කිරිවෙහෙරට යනකොට මෙයාට ඔළුව එකක් කොමක් වෙනවා. කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමකට මුණ ගැසෙනවා. කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ මෙයාට පිරිත් කියනකොට ඇඟ ඇතුලෙන් පෙරේතියක් කතා කරනවා. මේක හරිම භයානක සිද්ධියක්. මේ පෙරේති කියනවා මම වැරදි කාම සේවනයේ යෙදුණ ස්ත්‍රියාවක්. මම මැරිලා මේ ලෝකෙ ඉපදුණා කියලා. ඉපදුන ගමන් කාම සේවනයේ තමයි ආශාව තියෙන්නේ. ඒතර කාම සේවනයේ ආශාව තියෙනකොට ඒ එක පෙරේති රංචුවක් ඉන්නවා. එදුර මෙයාලා මොකද කරන්නේ? කාමසේවන ආසාවට එකිනෙකාගේ ඇඟ හූරගෙන කනවා. ඊට පස්සේ මෙයා පාවෙලා යද්දි මේ කොල්ලා වීඩියෝ එකක් බල බල ඉඳලා ෆෝන් එකකින්. එදුර මෙයා අර පෙරේති ආසදේ මෙයා බල බල ඉන්නවා. එදුර මෙයා ඒකට ආසයි. හරියට මේ බෙක් සීට් එකකින් යමක් නැත්නම් වස්ත්‍රයකින් යමක් පොරවනවා වගේ අර ප්‍රීතිය මෙයාව වැළඳගත්තා. මේ කොල්ලව වැළඳ ගන්නකොට මොකද වෙන්නේ? අර කොල්ලගේ ඇඟට අර ප්‍රීති එහෙම කාවැදෙනවා. කියනවා රාගසිත පවත්නකොට, දේශසිත පවත්නකොට, මෝහසිත පවත්නකොට අමනුෂ්‍ය ලෝකයයි දන්නේ නැහැ මේක රාග දේශ මෝහය කියලා. ඒ මිනිසයාගේ හිතේ අඳුරක් පේනවා. අඳුරේ අපි යනකොට එළියක් තියෙන තැනකට අපි මිනිසයා යන්නේ. ඒ වගේ එළිය අතරින් අඳුරක් තියෙන තැනට ප්‍රීති රිංගනවා. ඊට පස්සේ මේ ප්‍රේතිට හිතෙන හිතන දේවල් කරනවා. ඒතර මේ ප්‍රේතිට තමයි හිතෙන්නේ අර මිනිස්සයත් එක්ක හිටපන් කියලා. නමුත් යන්නේ පිරිමි ඇඟ. මේ අරුබුද කවුද සංසිඳවන්නේ? ඊට පස්සේ කියනවා මේ කාම සේවනයේ පුදුම ආසයි කියනවා. කියනවා මේ ෆෝන් වලින් ඊළඟට මේ ලැප්ටොප් වලින් ඊළඟට කම්පියුටර් වලින් මේ එයාලා කියන්නේ එයාලගේ වචනේ මේක. එයාලා කියන වචනේ කිව්වා මේ මොකද්ද පෙට්ටියකින් අපි ආසා දේවල් බලනවා කියලා. ඒ වගේ බල බල ඉන්න කොල්ලෝ හරි ආසයි මේ අපිට පුළුවන් කියන ඉක්මනට අල්ල ගන්න. ඒතර උන්ගෙන් අපිට ඕන තරම් කැම තියනවා කියනවා. සමහර මේ ළමයි ආසාවට ඒව බලලා මේ වෙන මොකුත් කාම සේවනයක් නැතු ඉන්නවා කියනවා. නමුත් ඒව බලනකොට ඇඟි එයාලගේ ආහාර නිපදවෙනවා අර ප්‍රේතය කැමති ඒවා. ඊට පස්සේ එයා නිදාගත්තට පස්සේ ඇඟ උරලා ඒව බොනවා. කියනවා මුම් මැරුණාට පස්සේ ඉන්නේත් අපේ හැතිකරේටම කියනවා.
මම මැරුණාට පස්සේ අපේ හැටි කරේට කියනවා. අර පෙට්ටිය තියෙන නිසා අපිට කවදාවත් කෑම හිග වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ළඟ හිටපු ළමෙක් පෙන්වලා කියලා තියෙනවා. මෙන්න මේක මොකද්ද එකකට වැඳපු දවසේ ඉඳලා මේකගේ වටේ එලියක් තියෙනවා කියලා. ඒතර අර ස්වාමීන් වහන්සේ ඒ ළමයෙන් අහලා මොකද්ද කියලා. ඒ ළමයා කිරිවෙහෙරට ජීවිතේ පූජා කළා. එදා ඉඳලා මේ කොල්ල ළඟට එන්න බෑ කියලා. ඊට පස්සේ කියනවා මේ සිවුරු දාගත්ත අය ඇසුරු කරන පිරිත් කියන ළමයි ළඟට එන්න අමාරුයි කියලා. ඊට පස්සේ නමුත් උංගෙත් අපි අඩුපාඩුවක් වෙනකල් බලාගෙන ඉන්නේ කියනවා අපි ත්‍රිංගනවා කියන උංගෙන්. ඉතින් මේ වාගේ පිටු ගණනාව පිටු 10ක විස්තරයක් මේ ලියලා මේ මංගව තියෙන විස්තර. ඉතින් මං කල්පනා කළේ නිරේ කවර කතාවද පෙරේද ලෝකෙන්වත් අද කාලේ මිනිස්සයා නිදහස් වෙන්නේ කොහොමද? ඒ නිසා වහ වහ මේ ධර්මයේ හිත පිහිටව ගන්න ඕන. නිතර වතපිරිත කියන්න ඕන. වරදී නැගිහිටින්න ඕන. ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්න ඕන. ඉතින් රුවන්වැලි සෑයේ වාගේ ඒ වාගේ මේ බලවත් ස්ථානවලට ජීවිතේ පූජා කරලා තමන්ගෙන් වෙච්චි වැරදි බුදු සිරිපාලඟ දන ගහලා කියනවා වගේ හිතෙන් කියන්න ඕන. අද ඉඳලා මම මේක කරන්නේ නැහැ කියලා. අවංකවම දිවුරුන් දෙන්න ඕන. දිවුරුන් දීලා වරදින් නැගීනින්න දෙවිවරු ආශිර්වාද කරනවා. වරදට සමාව දෙන එක තමයි දෙවියන්ගේ දිව්‍ය ගතිය. එයාවට ඉෂ්ඨකාමී දෙවිවරු එකතු වෙනවා. ඊට පස්සේ අර ළමයා කියනවා මෙයා මේ මනුස්ස ලෝකේ මේ කියනවා මේ පිරිමි ළමයා බොහොම හොඳ කෙනෙක්නේ කලින් නරක දේවල් කළේ නැහැනේ මේ අවුරුදු දෙක තුනක ඉඳලානේ කියනවා. ඊට පස්සේ කියනවා විස්තර මේ කොල්ලට කලින් ඉෂ්ඨ දෙවියෙක් හිටියා. ඒදොර මේ ඉෂ්ඨ දෙවියෙක් ඉන්න තාක්කල් කාටවත් කිට්ටු වෙන්න බෑ කියනවා. මේ කොල්ලා ෆෝන් එක අරන් නරක දේවල් කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා අර ඉෂ්ඨ දෙවිය අහක බැලුවා කියලා. එදා ඉඳලා තමයි කියනවා අපිට මෙයාව පාලනය කරන්න පුළුවන්. ඒදොර ඒ අනුව බලනකොට අද කාලේ කොහොමද මේවන් ගැලවිලා ඉන්නේ? කීයෙන් කී දෙනාද මේවන් ගැලවෙන්නේ? ඒ නිසා මනුස්ස ලෝකෙ ඉපදුණු මිනිසයා ප්‍රේත අදහසෙන් ඊට පස්සේ කියනවා සුදු හැම තියෙනවන් ඔය කරන හැම එකක්ම අපේ වුන් කරන ඒවා කියලා. ඒව බල්ලා සතුටු වෙනවන් එන්නේ අපි ළඟටමයි කියලා. කොහොමද මේ නිරෙන් ගැලවෙන්නේ? ඔය ප්‍රේත අපාය ගැන ඔය කිව්වේ විස්තර. ඒ නිසා පින්වතුනි මේ බලවත් කුසල් දහම් උපද්දවාගෙන අකුසලෙන් නැගිහිටින් නැති තාක්කල් අනතුරක් තියෙනවාමයි. ඒ නිසා ගරුට්ටාණීය සබ්‍රාහ්මචාරින් වහන්සේලා ඉදිරියේ විවෘත වෙන්න ඕන. නමුත් ඕවා මේ ස්වාමීන් වහන්සේලා ඉදිරියවිලා මිනිස්සු විවෘත වෙන්න පටන් ගත්තොත් එහෙම අපිට වෙන වැඩ නැහැ මේ තියෙනවා අහගෙන හිටියෝ. ඒක හොඳම දේ තමයි රුවන්වැලි සෑයට යන එක. බුදු සිරිපා ළඟ වැඳ වැටෙනවා වගේ වන්දනා කරලා වරදි නැගිටින්න වැරදි කරන්න එපා. මොකද බුදුරජාණන් වහන්සේ නියසිරට ගත්ත පස්පිඩක් වාගේ ප්‍රමාණයක් දෙව්ලෝ යන්නේ මනුස්සෙක් හරි වෙන්නේ මහ පොළොව වාගේ ප්‍රමාණයක් අපාය යනවා කියලා වදාළේ රහතන් වහන්සේලා ඉන්න කාලේ. අද කාලේ ගැන කවර කතාවද? ඒ නිසා වහ වහ අකුසලෙන් නැගිටින්න. වැරදි වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට. අමාරුම දේ වැරදි කරන එක නෙවෙයි, වැරද්දෙන් නැගිහිටින දේ අමාරුම දේ කරන්න. ඒ නිසා අමාරුම දේ කරන්න, වැරද්දෙන් නැගිහිටින්න සියලු දෙනාට වාසනාව ලැබේවා කියන එක අපි එක හිතෙන් ප්‍රාර්ථනා කරන දෙයක්. සාදු සිතින් මේ ප්‍රාර්ථනාව පිළිගන්නව, අනුමෝදන් වෙනවා. පිනොත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළාස්සේ අමාරුම දේ සහ කළ යුතුම දේත් වන්නේ අකුසලයෙන් නැගී සිටීම. පහුගිය ඇසළ පුන් පොහෝ දිනේ පටන් අද මේ දිනේ දක්වා, මේ ඉරිදා දිනේ දක්වා ශ්‍රද්ධා රූපවාහිනිය සුපිහිටි කඩුවෙල හේවාගම මහමෙවුනා බෝධි ඥාන අසපු භූමියට පැමිණෙන පින්වත් ඔබට අපායත් දැක ගන්නට පුළුවන්, දිව්‍ය ලෝකයක් දැක ගන්නට පුළුවන්. ස්වාමීන් වහන්සේ මේකෙත් වැඩේ කියන්නේ අපායට එකපාරට 350ක් විතර යන්න පුළුවන්. හැබැයි දිව්‍ය ලෝකෙට 100කට වඩා අඩු ගණක් තමයි යන්න තියෙන්නේ. කොහොමද දිව්‍ය ලෝකෙට යන්නේ ස්වාමීන් වහන්සේ? ඔව්, දිනුෂ මතක් කළා වගේ දිව්‍ය ලෝකෙට යන එක නම් අමාරු තමයි. ඉතින් ඒකට අපි දැම්ම ඉඳලම පින්දහම් රැස් කරගෙන කොහොමහරි මේ සසරේ අනතුර දැකලා මේකෙන් නිදහස් වෙන්න කල්පනා කරන්න ඕනේ. ඉතින් අපේ පින්වත් සාමින් වහන්සේ මතක් කළා මේ වර්තමානයේ අර තොරතුරු තාක්ෂණයත් එක්ක ආපු මෙවලම් හින්දා මිනිස්සු කොච්චර පිරිහිලාද කියලා. එතනදී හරි ලස්සන කරුණක් කිව්වා, අර අඳුර සම්බන්ධයෙන් කියපු එක. කෙනෙක් රාග සිතිවිල්ලක් හිතද්දී, ද්වේෂ සිතිවිල්ලක් හිතද්දී, මෝහ සිතිවිල්ලක් හිතද්දී
අපිට එයාගේ ජීවිතේ අඳුරක් පේනවා කියලා ඒ ප්‍රේතිය කියනවා. එතකොට ඒ අඳුරත් එක්ක තමයි අඳුරු සිත් ඇති පාපී බලවේග එකතු වෙන්නේ. ඉතින් ඒ නිසා ඒකම තමයි ඒකේ අනිත් පැත්ත. අපි අපේ හිත ප්‍රසන්න බවට පත් කරවන, හිත ප්‍රමුදිත කරවන පින්දහම් කරගෙන යහපතේ හැසිරෙන්න පටන් ගත්තොත් එතකොට එතන තියෙන එලියා. එලියක් හැමතිස්සෙම එකතු වෙන්නේ එලියක් එක්ක. ඉතින් අපිට කුසල් දහම් රැස් කරගෙන පින්දහම් කරගෙන මේ සසරේ සුගතියක් තුල යම් රැකවරණයක් ලබන්න කැමැත්තක් අපේ හිතේ ඇති කරගන්න ඕනේ. දැන් මේ මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්න අපිට පුංචි ආයුෂක් තියෙන්නේ. මේ ආයුෂ කොයි වෙලාවෙ ගිවිලි ඉවර වෙයිද දන්නේ නැහැ. නමුත් අපි ගත්තොත් තෞතිසා දිව්‍ය ලෝකේ ආයුෂ මනුස්ස ලෝකේ අවුරුදු 100ක් ඒක දවසයි. ඒ වගේ දවස් වලින් හැදෙන අවුරුදු වලින් අවුරුදු 1000ක් ආයුෂ. මනුස්ස ලෝකේ අවුරුදු වලින් කිව්වොත් අවුරුදු 3 කෝටි 65 ලක්ෂය ඒ තෞතිසා දිව්‍ය ලෝකේ සම්පූර්ණ ආයුෂ වෙනවා. එතකොට එහෙනම් අපට මං හිතන්නේ පැහැදිලි කරගන්න ඕනේ අපි මෙතනදී අපි පැහැදිලි කරගන්න ඕනේ මේ ඊතරම් විශාල රැකවරණයක් අපට ලබන්න පුළුවන් මේ ජීවත් වෙන පුංචි කාලේ හරියට ගත කළොත්. තෞතිසා දිව්‍ය ලෝකේ ආයුෂත් එක්ක ගත්තොත් අපේ ආයුෂ මේ වෙලාවේ දවසක්වත් නැහෙනි. ඒ කියන්නේ තෞතිසා දිව්‍ය ලෝකේ එක දවසක් කියන්නේ අපේ අවුරුදු 100ක්. දැන් අපි අවුරුදු යන්තම් 50ක් 60ක් ගැට ගහගන්නේ කොච්චර අමාරුවෙන්ද? එතකොට එහෙනම් ඊ දවස් භාගයක්, එහෙම නැත්නම් දවසක් මහන්සි වුණොත් හරියට තෞතිසා දිව්‍ය ලෝකේ දවස්වලින් අපි හරියට යහපතේ පිහිටලා ඉන්න කල්පනා කළොත් මනුස්ස ලෝකේ අවුරුදු වලින් අවුරුදු 3 කෝටි 65 ලක්ෂයක සුගති රැකවරණයක් ලැබෙනවා. ඒකර බලන්න කොතරම් යහපතක්ද? එහෙනම් මේ සියලු රැකවරණ අපට ලැබෙන්නේ බුදු කෙනෙක්ගේ ශාසනයකදී විතරයි. මොකද බුදුරජාණන් වහන්සේ තමයි මේ සියල්ල ගැන ඉතාම මැනවින් අපට කරුණාකාරණා පෙන්වලා දෙන්නේ. ඉතින් ඒ නිසා ඒ තථාගතයන් වහන්සේ වදාළ විදිහට උතුම් සීලයක සංවර වෙලා, ඒ වගේම හැකිතාක් තමන් සතු දේවල් අත්හැරලා දන් දීලා ගුණධර්ම දියුණු කරන්න ඕනේ. මට මතකයි එක්තරා අවස්ථාවකදී එක්තරා දෙවි කෙනෙක් ස්වාමීන් වහන්සේ නමක් එක කතා කරපු අවස්ථාවකදී කියලා තිබුණා දෙවිවරුන්ගේ ස්වභාවය. දෙවිවරුන්ගේ ස්වභාවය තමයි හැම විටම හිතානුකම්පී. ඒ කලින් මනුස්ස ලෝකේ ඉඳිද්දී අඩුම තරමේ යන පාරේ තවත් කෙනෙකුට හානි කර දෙයක් වැටලා තියෙනවා නම් ඒක දැකලා අහක බලාගෙන යන්නේ නැතිලු. ඒ හානි කර දේ ඉවත් කරනවා. ඒ කියන්නේ බලන්න දැන් තවත් කෙනෙක් ගැන කොතරම් අවංක කරුණාවක් ඒ කෙනාගේ හිත තුල පිහිටලා තියෙනවද? ඉබඳු උතුම් දේ පිහිටියය තමයි දෙවියන් අතරට ගියේ. දැන් මේ දෙවියන් අතරට ගියා අය ගැන බැලුවහම තමන්ට කන්න ලැබිච්ච පුංචි දේ, ඒ උදවිය මනුස්ස ලෝකේ ඉඳිද්දී තමන් කෑදරකමෙන් අල්ලගන්නේ නැතුව අනිත් අයට දන් දුන්න උදවිය. ඉතින් ඒ වගේ උතුම් ගුණධර්ම පුරුදු කරගත් අයට තමයි දෙවියන් අතරට යන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේ ගෞතම බුදුසසුනේ හැබෑම පිළිසරණ ලැබමින් අපිත් කල්පනා කරන්න ඕනේ කොහොමහරි සුගතියක ආරක්ෂාව ලැබලා ಈ ಲಬಣ ಸುಗತಿ ಆರಕ್ಷಾವತುಲ ಉತುಮ್ ಧರ್ಮೇ ಪುರುದು ಕರಲ ಸಸರ ಗಮನಿನ್ ಇತರೆ ವೆನ್ನ ಮುಕದ ವರ್ತಮಾನೆ ದೆನ್ ಮಿತರಂ ಅಪಗೆ ಗುರುದೇವೋತ್ತಮ ಪಿನ್ವತ್ ಲಕುಸಾಮಿನ್ ವಹನ್ಸಿ ಈ ವಗೀಮ ಪಿನ್ವತ್ ಸಾಮಿನ್ ವಹನ್ಸೆಲಾ ಮೀ ಕರುಣ ಪುನಪುನಾ ಪಹೆದ್ಲಿ ಕರಲ ದೆದ್ದಿ ದೆದ್ದಿ ಪವಾ ವರ್ತಮಾನೆ ತವತ್ ವೆರದಿ ಅದಹಸ್ ತಿನಾ ಇನ್ನೋ ಈ ಕ್ಯಾನ್ನಿ ಮೀ ಮಿಚ್ಚರ ಕಿಯಲ ದೆದ್ದಿತ್ ಸಮಹರಾಯ ಹಿತನೋ ಮೀ ದಿವ್ಯ ಲೋಕೆ ಸೆಪ ವೆಡಿ දිව්‍ය ලෝකේ යන්න ඕනේ නැහැ. අපි දිව්‍ය ලෝකේ අපිට එපා කියලා. එහෙම හිතන ආච්චිලා අපි අතර කොතෙකුත් ඉන්නවනේ. නමුත් දැන් අපිට දිව්‍ය ලෝකේ ගිය නැතුවට කමක් නැහැ. මේ ජීවිතේ සම්පූර්ණයෙන් ධර්මයේ අවබෝධ කරලා ඉවර කරන්න පුළුවන් නම්. නමුත් මේ ජීවිතේ සම්පූර්ණයෙන් ධර්මයේ අවබෝධ කරලා උතුම් අරහත්ත්වයට දක්වා, එහෙම නැත්නම් අනාගාමි ඵලයට දක්වා ජීවිතේ දියුණු කරගන්නවා නම් කමක් නැහැ. නමුත් එහෙමත් නැහැ. අර
තියෙන සුගති රැකවරණයත් ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ තථාගත බුදුරජාණන් වහන්සේ මේ දිව්‍ය ලෝක ගැන අපට පෙන්නලා දීලා අපිට දේවතා නුස්සති ආදී භවනා පවා පුරුදු කරන්න කිව්වා. ඒකට හේතුව කෙනෙක් පරිපූර්ණ වශයෙන් ධර්මය අවබෝධ කළේ නැත්නම් ඒ කෙනාට තවත් තැනක ගිහිල්ලා උපදින්න සිද්ධ වෙනවනේ. එයා කැමති වුණත් අකමැති වුණත් තවත් තැනක උපදිනවා උපදිනවා උපදිනවාමයි. මොකද හේතු සකස් වෙච්ච එකට අනුව ඵලයක් තියෙනවමනේ. ඒක ප්‍රාර්ථනාවකින් වළක්වන්න බැරි දෙයක්. එතකොට ඒ කෙනාට තවත් තැනක උපදින්න සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වෙන තැන ඒ උපදින්න වෙන තැන පහසුවෙන් ඉඳලා ධර්මයේ පුරුදු කරන්න පුළුවන් තැනක් නම් ඒක ඔහුට හොඳයිනේ. දැන් අපි ගත්තොත් තෞතිසා ආදී දිව්‍ය ලෝක ඉතාමත්ම යහපත් දෙවිවරු ඉන්නේ. ඒ දෙව්ලොවේ අධිපති දෙව්ලොවට අධිපති සක්දෙවිඳුන් සෝතාපන්න ඵලය සාක්ෂාත් කළ කෙනෙක්. තෞතිසා දිව්‍ය ලෝකී මගඵල ලාභී දෙවිවරු කොතෙකුත් ඉන්නවා. තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා තාම පුංචි දවසයි ගත වෙලා තියෙන්නේ. තාම මේ දවස් 24 හමාරක් 25 හමාරක් වගේ මාසයක් ගිහිල්ලත් නැහැ තවතිසාවේ අවුරුදු වලින්. ඒත් එක්කම දැන් සනං කුමාරාදී බ්‍රහ්මරාජවරු තවතිසා දිව්‍ය ලෝකේ සුධර්මාදී දිව්‍ය සභාවලට වැඩම කරලා ධර්මයේ දේශනා කරනවා. ඉබඳු ජීවමානව බුදුරජාණන් වහන්සේව දැකලා බුදුරජාණන් වහන්සේව ඇසුරු කරපු උදවියව ජීවමාන කලණ මිතුරන්සේ ඇසුරු කරන්න අවස්ථාව ලැබෙනවා ඉබඳු දිව්‍ය ලෝකවල ඉපදුනහම. ඉතින් ඒ නිසා දැන් මේ වෙලාවේ අපි කරන්න ඕන දේ තමයි සුගතිය තුල ලබන රැකවරණයට කැමති වෙන්න ඕනේ. මොකද මේ කාලේ ශීඝ්‍රයෙන් ධර්ම අවබෝධය කරා යෑමේ කුසලතා පිහිටියයි හරි අඩුයිනේ. මේ කාලේ බොහෝ දෙනෙක් දන්දා විඤ්ඤා දුක්ඛා පටිපදා වේගයෙන් අවබෝධය කරා යන්නෙත් නැහැ. ප්‍රතිපදාවත් දුෂ්කරයි. නමුත් දුෂ්කර වුණත් ප්‍රතිපදාවේ ගමන් කරොත් ප්‍රතිඵල තියෙනවාමයි. ඉතින් ඒ නිසා අඩුම තරමේ සෝතාපන්න ඵලය සාක්ෂාත් කරන්නවත් වෑයම් කරමි. ඒ සඳහා ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී ඒ උතුම් වූ පංච ඉන්ද්‍රිය ධර්මයන් තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගනිමින් අර තමන් සුගතියක් තුළ රැකවරණය ලබන්නත් අවශ්‍ය පින්දහන් රැස් කරගන්න ඕනේ. ඉතින් මේ ජීවිතයේ මේ ධර්මය අවබෝධ කිරීම ආරම්භ කරලා ඒ සඳහා වන මාවතේ අවංක අදහසින් චතුරාර්ය සත්‍ය අවබෝධයේම ඉලක්ක කරගෙන පින්දහන් රැස් කරගෙන ගුණධර්ම දියුණු කරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්නට පටන් ගන්න ශ්‍රාවකයාට මෙතනින් මේ ජීවිතයේ අවසන් වෙනවත් එක්කම තවත් ඊටා යහපත් වූ කලණ මිතුරන් සිරින තැනක ඉපදිලා එතන ඉඳලා ධර්ම මාර්ගයේ ඉස්සරහට දියුණු කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් එහෙනම් මේ දිව්‍ය ලෝකයේ උපදින්න කියලා කියන්නේ සැප විඳ විඳ කාමයේ ඇලි ඇලි ඉන්න නෙවෙයි. දිව්‍ය ලෝකයේ උපදින්න සිත පිහිටවන්න කියලා කියන්නේ එතන ඉඳලා සුගතිය තුල ලබන රැකවරණේ ලබලා තවදුරටත් උතුම් වූ ධර්ම මාර්ගයේ මේ ජීවිතයේ යම් තාක් දුරට දියුණු කරලා නවත්තනවා නම් මරණයටපත් වෙද්දී එතනින් එහාට දියුණු කරගෙන සතර අපායේ නිදහස් වෙලා කොහොම හරි මේ සංසාර දුකෙන් නිදහස් වීම කරා ගමන් කිරීමට අවශ්‍ය මාධ්‍ය වශයෙන් පවත්වාගනු පිණිසයි. මොකද දිනුෂ මනුස්ස ලෝකෙ ගත්තාම ධර්මය අවබෝධ කරන්න තියෙන පසුබිම වේගයෙන් නැති වෙලා යනවා. මේ තොරතුරු තාක්ෂණයේ දිනුවත් එක්ක මිනිසුන්ට අවශ්‍ය දේ අනවශ්‍ය දේ වේගයෙන් මේ හිතවලට ගලාගෙන එනවා. ඒත් එක්කම මනුස්ස ලෝකෙ ගුණධර්ම වලින් වේගයෙන් පිරිහිලා ගිහිල්ලා. ඉතින් ඒ නිසා හැමතැනම යුද්ධ කලකෝලාහල. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ මෙබඳු බිය සහිත පීඩා සහිත මනුස්ස ලෝකයේ වගේ තැනක තවදුරටත් හිත පිහිටවන්නේ නැතුව ඊටාමත්ම යහපත් වූ ශාන්ත වූ සිත් ඇති මගඵලලාභී දෙවිවරු වාසය කරන තැනක ඉපදිලා ඉස්සරහට ධර්ම මාර්ගය දියුණු කරගන්නා.